අපි දැක්කම ඊයේ අඩ කුමාර විසනායක මහත්තයා මාධ්‍යම පවත්වමින් නාම යෝජනා දුන්න දවසේ ජනාධිපතිතුමාට සජිත් ප්‍රේමදාස මහත්තයා අතපත දුන්න තික ගැන අප්‍රසාදයෙන් කතා කරමු. ඇත්තටම ලංකාවේ ක්‍රමය අනුව දැන් මමත් ඇත්තට ගොඩක් වෙලාවට මේ තියෙන මේ වසංගතත්වය අපි විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පස්සේ අපි මේ අයිබෝන් කියන තමා පුරුදුනේ. අත දුන්නාම ඒ අතේ විසබීජ නැහැ හින්දා දැන් ඒක අත දෙන එක අපේ අනිත් එක අපේ මේක සදාචාරය අපේ සංස්කෘතියනේ. ආයුබෝවන් කියන කොච්චර ලස්සනද නැමිලා ආයුබෝවන් කියන කතරක් දෙනවට වැඩිය මම ගිහිල්ලා මේ කමල හැරිස්සේ මහමුණොත් ආයුබෝවන් කියන්නේ නැහැ දැන් මේ අතරක් දෙනවා ඒ වුණාට මෙහෙ දැන් එතුමා ආචාර කරන්නේ එතුමා ආචාර නොකර හිටියානම් අන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කොච්චර ගුණමකද මොකක්ද ඉතින් දරා විතර එතුමා කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන මම දැක්ක මොකක්ද අහනවා මොකද්ද කියන එතුමා කොච්චර මේ උද්දච්ච වෛරයෙන් ඒ කතා කරන්නේ ඕන මම නම් ඇහුවනම් කියන්නේ දැන් නාමල් රාජපක්ෂට අත් දෙනවා දැක්කද අනුර කුමාර දැන් අපි දුන්නා නම් කොහොමද මොකද අනුර කුමාර කියන්නේ බලන්න තියෙන බලු ගතිය බලන්න මේ හොරකම් කරපු එක නේද මං කියන්නේ නේ පුළුවන් තත් දෙන්න නාම රාජපක්ෂ ආ මේ වගේ විනාශයක් කරපු උන්ට දෙන්න පුළුවන්ද හා හා නේද පුළුවන් එහෙම නේද අහන්නේ මම හැබැයි නාම රාජපක්ෂ මහත්තයා අත දුන්නාට මං එතුමාට හිනා වෙන්නේ නැහැ මම ගෝඨාභය රාජපක්ෂලා බැසිල් රාජපක්ෂලත් එක මගේ ආශ්‍රයක් නැහැ හැබැයි කොහේ හරි දැක්කොත් මම මාරු වෙනවා ලේසියෙන් මම දැක මම ඒකදා හිටියා වෙඩින් එක එතන ඉඳගත්තා ගෝඨාභය රාජපක්ෂ ඉඳගත්තා මහින්දත් ඉඳගත්තා රණලුත් ඉඳගත්තා සිරිසේනත් ඉඳගත්තා මගේ පුටුව එතන තිබ්බේ මං හිමීන් මාරුණා හැබැයි ඉස්සරහට හම්බුනොත් මම අතරක් දෙනවා නැත්නම් ආචාර කරනවා එහෙම අපේ ස්කෝල් වල අපේ අම්මලා තාත්තලා උගන්වලා තියෙන එහෙම එහෙනම් මේක කතා කරන්න වටින දෙයක් නෙමෙයි අනුර කුමාර්ට ඔය විතර වැඩි දේවල් තියෙනවා දැන් මේ එංගලන්තේ ගිහිල්ලා දැන් බටහිර ක්‍රමයට එතුමල්ලා දැන් හැඩ ගැහිලා කෝට් අඳිනවා ඒක කමන්නේ නැහැ අපි ඒවා අපි ඒවට අපි ගරහන්නේ හැබැයි නිකන් බොරුවනේ කතා කර විදිය ඒ වෛරය තියෙන්නේ. ඒ වෛරය තියාගන්න හොඳ නැහැ අපි. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන් තිබ්බ අනුර කුමාර් මහත්තයාට කියන් තිබ්බ මම නම් හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා අතර දුන්නා හොඳයි කියලා. ඒ එතුමාගේ සිතුවිලි එච්චරයි. ඕකට ඔච්චර අනුර කුමාර් මහත්තයා නාමයට මම අත් දුන්න එකටත් මම මොනවත් කියන්නේ නැහැ. තුමට අයිතියක් තියෙනවා ඉස්සරහට හම්බුනාම අහක බලන්න යන්නේ මේ වෛරකාරයෝය ප්‍රතිපත්ති වශයෙන් අපි වෙනස්. අපිට ලොකු ආශ්‍රයක් නැහැ. යාළුකමක් එහෙම නැහැ. හැබැයි ක්වෙන්ටන්සස්ලා අපි පාර්ලිමේන්තුවේ හම්බෙනකොට කරුණා පිළියන්න එක්කත් මම කොහොමද කියලා අහනවා නැත්තම් උන්ගේ කතා නොකර ඉන්නේ ආවට පස්සේ ප්‍රවේශය ආවට පස්සේ ඒක තමයි දකුණු ආප්‍රිකාවෙත් මැන්ඩෙලා මහත්තයා හිරේ දාපු බොඩිගාඩ්ලා ටික තමයි මැන්ඩෙලා මහත්තයාට ඊට පස්සේ ආපහු ආරක්ෂාව දුන්නේ මැන්ඩෙලා මහත්තයා ඇවිල්ලා කතා කරලා කෑම එකක් දෙනවා ඒගොල්ලන්ට කියනවා මේවා හිතේ තියාගෙන මේවා දිගට යන්න බෑ ඉතින් මං කියන්නේ කුහකකමයි වෛරය අයින් කරගත්තොත් මේ රට දියුණු කරන්න පුළුවන් ජනතාව අපිට දියුණු කරන්න පුළුවන්